දරුවන් සුබම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරන ආදරණීය ඔබට. මොකද මේ උදෑසනින්ම අපි හදන්නේ උදේ 8 ඉඳන් උදේ 10 වෙනකන් ඔබේ ජීවිතයට අර්ථයක් එකතු කරන්න. ඉතින් අද අප්‍රේල් මාසේ 7 වෙනි පදාදා. තව හරියටම දවස් 6යි තියෙන්නේ අලුත් අවුරුද්දට. ඉතින් ඔබ දන්නා අලුත් අවුරුද්දට ඔබ දැන් ලහි ලහියේම ලෑස්ති වෙනවනේ නේද? මේ දවස්වල ඔබ නිතරම ගෙවල් සුද්ධ පවිත්‍ර කරනවා. එතකොට ඔබ හිතනවා දැන් නෑගම් යන්න ඕනේ. ඒක නිසා ඇඳුම් ගන්න පොඩක් එළියට ගිහිල්ලා සාප්පු සවාරිය යනවා. ඉතින් මේ දේවල් එක්කනේ ඔබ දැන් එකතු වෙන්නේ. අලුත් අවුරුද්දට ඔබ බොහොම ආදරෙන් එකතු වෙන්න හදන මොහොතේදී අද දවස ගැන විශේෂත්වයක් තියෙනවා. අපිට මතක් කරන්න අප්‍රේල් 7 වෙනිද කියලා කියන්නේ ලෝක සෞඛ්‍ය දිනය. ඉතින් ලෝක සෞඛ්‍ය දිනේට මේ සැරේ තේමාව වෙලා තියෙන්නේ සෞඛ්‍ය සම්පන්න නව ලෝකයක් තනමු කියන තේමාව. ඉතින් ඊජිප්තුවේ කයිරෝ අගනුවර තමයි අද මේ සඳහා උත්සවයක් පැවැත්වෙන්නේ. මේ ගැන කතා බහ කරන්නේ. හැබැයි මේ ලෝක සෞඛ්‍ය දිනය කියලා කිව්වහම අපි ලෝකයක් විදිහට ගත්තහම COVID-19 ගොලිය වසංගත තත්ත්වය හැමවේ ලෝකයේ තියෙන බලවත්ම රටවල් දන නැමුවා. මොකද ඇමරිකා එක්සත් ජනපදය ගත්තත්, ඉතාලිය ගත්තත්, ලෝකයේ තියෙන අනෙකුත් සියලු රටවල් චීනය ගත්තත් මේ හැම කෙනෙක්ම මේ කොවිඩ් උවදර නිසා සාමාන්‍යයෙන් අකර්මණයට පත් වුණා කියලා කිව්වොත් ඉතාමත් නිවැරදි. ඒ වගේම තමයි අපේ රටට ආදේශ කරගත්තොත් ඒ විදිහම තමයි. හැබැයි සමහරක් විට ඔබ හිතනවා ඇති දැන් මේ අලුත් අවුරුද්දත් එක්ක මේ දවස්වල දැන් වැඩිය කොවිඩ් ගෝලිය වසංගත තත්ත්වයේ හැමෝම අපි එච්චර බය වෙන්න ඕනේ නැහැ කියලා සමහරක් වෙලාවට ඔබේ මාසෙක අපි දැකලා තියෙනවා. අපි එළියට පහළට බහිනකොට ගමන් බිම යන්න මේ බෙල්ලේ තියෙනවා. ඉතින් සමහරක් වෙලාවට ඔබ හිතන නිසා මේක ප්‍රශ්නයක් නෑ දැන් කියලා. හැබැයි නෑ, මේක ප්‍රශ්නයක් තවමත් මුළු ලෝකයටම. ඒ නිසාම තමයි මේ මුළු ලෝකයේම අද සෞඛ්‍ය දිනේදී තේමාව වෙලා තියෙන්නේ ලෝකයේම සෞඛ්‍ය සම්පන්න රටවල් බවට අපි පත් කරමු. සෑම රටකටම එකම විදිහට සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්න මිනිසුන්ට ඒ ආරක්ෂාව සපයමු කියන තේමාව. ඉතින් ඒ නිසා ආමතක කරන්නට එපා. ඔබ නිවසෙන් බැහැර වෙනකොට ඒ මීටරේ පරතරයේ ඒ දුර තියාගන්න, මුඛාවරණ නිවැරදි විදිහට පැළඳගන්න. ඒ වගේම තමයි මේ උත්සව සමය වුණත් තමන් ආරක්ෂාකාරීව හැසිරෙන්න COVID-19 ගෝලිය වසංගත තත්ත්වය හැමෝම. එතකොට ඔබ ඔබේ නිවසේ සමාජිකයින්, ඒ වගේම ඔබේ කාර්යාලයේ, අපේ රටම නිදුක් නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බවට පත් වේවි මේ අලුත් අවුරුද්දේ. ඉතින් මේ කාරණාවත් මතක් කරමින්ම බදාදා පියුම් විලේ විශේෂාංග ගැන ඔබට මතක් කරන්නට මා සූදානම් වෙනවා. ඉතින් මුලින්ම සුබ දවස විශේෂාංගෙන් අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. පසුගිය සතියේදීත් අපි කතා කරා මේ හොඳ ග්‍රහ මාරුන් තිබුණාම, හොඳ ග්‍රහ යෝග තිබුණාම කොයි විදිහටද ඒ බලපාන්නේ කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් තවත් ඉදිරියේදී කතා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා අද මේ වෙලාවේ. ඒ වගේම තමයි ඊළඟ විශේෂාංගයේ දිරියකත විශේෂාංගෙන් අඩුපාඩු නැතුව අපි කොහොමද සාර්ථකව ජීවත් වන්නට ඕනේ කියන කාරණා විශේෂයෙන්ම අපේ කාන්තාවන්ට කතා කරනවා. ඒ වගේම තමයි දැනුවත්වීම විශේෂාංගෙන් අන්තර්ජාලය ඔස්සේ කොයි විදිහටද අපි මුදල් උපයන්නට ඕනේ කියන කාරණාවත්, අවසාන විශේෂාංගයේ සුවාරණ විශේෂාංගය. ඉතින් ඔබ දන්නවා බදාදා අවසාන විශේෂාංගයේදී ඩොක්ටර් වෛද්‍ය චන්න ජිනසේන ආයුර්වේද වෛද්‍යතුමන් එනවා අපිත් එක්ක සාකච්ඡා කරන්නට. ඉතින් අපි අද බලාපොරොත්තු වෙන සංදි රෝග ගැන කතා කරන්නට. ඉතින් මේ විශේෂාංගත් එක්ක තමයි ඔබ බොහොම ආදරයෙන් රැඳෙන්නේ අද බදාදා පියමිලතලින්. ඉතින් එමුනම් ප්‍රවිෂ්ටයක් ගන්නමු මුල් විශේෂාංගයේ. සුබ දවස. ඉතින් ඔබ දන්නවා දැන් අපි සාමාන්‍යයෙන් සතියේ දවස් පහම සුබ දවස විශේෂාංගෙන් අපේ රටේ ඉන්න ඉතාමත් දක්ෂ ප්‍රවීණ ජ්‍යොතිර්වේදීන් ජ්‍යොතිර්වේදිරයන් අපේ මැදිරියට කැඳවාගෙන ඔබව දැනුවත් කරනවා කොයි විදිහටද ඔබේ ජන්මපත්‍රය අනුව ඔබට සුබ දවස උදා වෙන්නේ, අසුබ කාලය උදා වෙන්නේ. මේ කාරණා ගැන අපි කතා කරනවා. ඉතින් අදත් අපේ මැදිරියට අපි බොහොම ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කළා අපේ එකම කාන්තා නියෝජනය ජ්‍යොතිෂවේදයේ පැත්තෙන් අපේ මැදිරියට එන ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනිය කන ප්‍රසාදිනී නර්මදා මහත්මියට අයිබෝවන් සුබ උදෑසන. අයිබෝවන් ලංකා සුබ උදෑසනක්. ඔව්, ඉතින් නර්මදා මහත්මිය ඇවිල්ලා ඉන්න නිසා අපිට පුළුවන් මේ පැත්තට කතා කරන්න ගන්න ඔබේ ජන්මපත්‍රය අතට. එහි එක කාරණාවක් ගැන ඔබට විමසන්නට හැකියාව තියෙනවා. මම අපේ මැදිරිය දුරකථන අංකය ඔබට ලබා දෙන්නම්. 0115 295 299 අපේ මැදිරිය දුරකථන අංකය. ඉතින් අපිට කතා කරන්න ඔබට පුළුවන් සජීවීව නර්මදා මහත්මියත් එක්ක ඔබේ ජන්මපත්‍රයේ තියෙන තොරතුරු විමසා ගන්නට. හොඳයි. ඉතින් ඔබතුමියත් එක්ක අපි පසුගිය සතියේ කතා කරපු කාරණාව නැවතත් අපි මතක් කරනවා නම්,
කෙනෙකුට රාජයෝගයක් තියෙනවා නම් එහෙමත් නැත්නම් ජන්මපත්‍රය තුළ කිසිම අපලයක් නැත්නම් මේ කෙනා රජ වෙනවා එහෙමත් නැත්නම් මේ කෙනාගේ ජීවිතය අති සාර්ථක වෙනවා කියන කාරණාවේදී අපි කතා කරේ එහෙම කෙනෙකුටත් අසුබ කාලයක් උදා වෙන්න පුළුවන්ද එහෙම කෙනෙකුටත් කොයි විදිහටද ඒ අසුබ කාලය උදා වෙන්නේ අපි කොයි විදිහටද ඒ කාලේ වැඩ කටයුතු කරන්නට දැන් මේක අපි ක්‍රමක්‍රමයෙන් විවාහය දක්වාගෙන ගියා අපි පසුගිය සතියේ කිව්වා දැන් අපි මේ සතියේ විවාහය ගැන කතා කරනවා කියලා කොයි විදිහටද මේ කාරණාව විවාහපත් වෙන කෙනෙක්ට බලපාන්නේ ඔව් විශේෂයෙන්ම ලංකා අපි දැන් කේන්දරයක අපි ඒ ගිය සතියේ කතා කරනකොට කිව්වේ මේ හොඳ බලවත් පිහිටීම් කියන දේවල් අපි අර්ථකථනය කරා රාජයෝග කියලා. එතකොට පංච මහා රාජයෝග ගැනත් අපි ඒ අතරේ සඳහන් කරා ටිකක් උළුප්පල කතා කරා. සෙනසුරුගෙන් උදා වෙන රාජයෝග, සිකුරුගෙන්, බ්‍රහස්පතිගෙන්, බුධගෙන්, සිකුරුගෙන් ආදී වශයෙන්. එතකොට මේ වගේ බලවත් ග්‍රහ පිහිටීම් තියෙනකොට අපි කිව්වේ උපන් තත්වයේ ඉඳන් 10000 ගුණයක් ඉහළට ඔසවා තබන පිහිටීම් බවට මේවා පත් වෙනවයි කියලා. එතකොට මේ වගේ පිහිටීමක් තියෙනකොට කෙනෙකුට ජීවිත කාලේ කිසිම අපලයක් බලපාන්නේ නැද්ද? රාජයෝගයක ප්‍රතිඵල භුක්ති විඳිනකොට ඒ ග්‍රහයාට අදාළ දසා කාලය ගත වෙනකොට ලංකා ඒ පුද්ගලයාගේ ජීවිතේ සාරවත් භාවය වැඩිපුර හම්බ වෙනවා. අපි හිතමු රාජයෝග කාරක ග්‍රහයෙක් නැත්තම් කේන්දරය ඉතාම බලවත් වෙලා හිටියයි කියලා සිකුරු ග්‍රහයා. එතකොට සිකුරුගේ කාලය යනකොට ඒ පුද්ගලයාගේ ජීවිතේ සාරව සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. පුදුමාකාර පරිවර්තනයකට ලක් වෙනවා. හිටපු තත්වයට වඩා සම්පූර්ණ තත්ත්වය වෙනස් වෙනවා. එතකොට මේ සිකුරුගේ කාල සීමාව ගෙවිලා ඉවර වුණ තැන මොකද වෙන්නේ? එතනින් එහාට එයා ගොඩනගාගත්ත සාර්ථකත්වයේ නැති වෙනවද? එහෙම නැත්නම් එයා ජීවිතේ පටන් ගත්ත තැනට අහපව යන්න සිද්ධ වෙනවද? එහෙම නැත්නම් අර ගොඩනගාගත්ත දේවල් ඒ විදිහටම පරිස්සම් කරගෙන ඉතිරි කාලයේ එක විදිහකට ඒකාකාරී ගමනක නිරත වෙන්න පුළුවන් වෙනවද? ඔක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් උදා නොවුණු කාලයක් පිළිබඳව. එහෙම කතා කරනකොට ලංකා මෙතනදී කේන්දරේ බලසම්පන්න ග්‍රහයා ඉන්න අංශක ප්‍රමාණය 90 භව කේන්දරයට කේන්දරේ පරීක්ෂා කරලා ඒ කේන්දරේ ග්‍රහයාගේ බලවත් භාවය 90 සමහර පුද්ගලයන්ට පුළුවන්කම තියෙනවා අර රාජයෝග කාල සීමාව තුළ ඒ දසාවේදී ගොඩනගා ගන්න සාර්ථකත්වය දෙගුණ තෙගුණ මට්ටමින් ඉදිරියට පවත්වාගෙන යන්න. එහෙම අය තමයි බොහොම දෙවන්ත ව්‍යාපාර හිමිකරුවන් බවට පත් වෙන්නේ. එහෙමත් නැත්නම් තමන්ගේ රැකියා ශාස්ත්‍රය තුළ දෙවන්ත ඉහළ මට්ටමකට යන්න පුළුවන් වෙන්නේ. සමහර අවස්ථාවල් වල ජගත් වශයෙන් ඉස්සරහට ගියාම ඒ කියන්නේ ගෝලීය වශයෙන් ඉස්සරහට ගියාට පස්සේ ඒ පුද්ගලයන් මේ ආවේ ලංකාවෙන් ආපු කෙනෙක්ද මෙයා? නැත්නම් එහෙම නැත්නම් ඒ පුද්ගලයා නියෝජනය කරන රට මොකද? මේ රටින්ද මෙයා මෙච්චර දුර ගමනක් ඇවිත් තියෙන්නේ කියන දේ ලෝකයේ වශයෙන් කතා කරන තැන් අපිට හම්බ වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ තත්වයන් උදා වෙන්නේ කේන්දරයේ ග්‍රහයාගේ නැත්නම් කේන්දරයේ බලවත් වූ ග්‍රහයෙකුගේ සුපිරි බලයක් තියෙන අවස්ථාවක. ඔබට තේරෙන භාෂාවෙන් කිව්වොත් ජ්‍යොතිෂය නම් මේකට ගොඩාරියක් නම් තියෙනවා. එතකොට ඒ වගේ සුපිරි බලයක් තියෙන ග්‍රහයෙකුගේ දසා කාලයකදී පුද්ගලයා විශේෂ ගමනක් යනවා වගේම ඒ ගොඩනගාගත්ත සාර්ථකත්වයේ එතෙන් පටන් ලංකා ඉදිරියට පවුරක් විදිහට එයාට ගමන් කරනවා. එයා ඒ කාලෙදී ලබා ගන්න තනතුරු තාන්නමාන්න තවදුරටත් වර්ධනය වෙනවා මිසක් ඒ දේවල් නැති වීමක් නැත්නම් එතනින් කඩාවැටීමක් වෙන්නේ නැහැ. එතකොට ග්‍රහයා යම්කිසි බලවත් ග්‍රහයෙකුගේ තැන්පත් වීමත් එක්කලා ඒ ග්‍රහයාගේ අනිත් ග්‍රහයන්ගේ දෘෂ්ටියේ ප්‍රශ්නයක් තියෙනවා නම් සුබදායක දෘෂ්ටියක් නොවි අසුබදායක දෘෂ්ටියක් තියෙනවා නම් ඒ කාලවල ගත වෙනකොට ඒ ග්‍රහයාගේ තුලින් සුබදායක ග්‍රහයාගෙන් තමන් ගොඩනගාගත්ත ටික ඊළඟ කාලෙ වෙනකොට ලංකා හොසි වෙලා යනවා. සමහර අවස්ථාවකදී සෙනසුරුගේ බලපෑමක් තියෙන්න පුළුවන්. නැත්නම් කේතු ග්‍රහය අපි දන්නවා කේතු කියන්නේ එක්තැන් කරන ග්‍රහයයි. හැමේ රෝග නීති ප්‍රශ්න නඩු හබ නිന്ദා අපහස උදා කරන ග්‍රහයයි. එතකොට ඒ වගේ කාල සීමාවකදී අර ගොඩනගාගත්ත කීර්තිය ප්‍රසිද්ධිය තමන්ගේ රූප ස්වභාවය සැප සම්පත් යාන වාහන ගෙවල් දොරවල් මේ සියල්ලම නැති වෙන තත්ත්වෙර නැත්නම් හැමදේම දාලා යන්න සිද්ධ වෙන තත්ත්වෙට පත් වෙනවා. දැන් ඔබතුමිය ওই විදිහට කියනකොට වජ්‍රා මහත්මයාත් අපිත් එක්ක දුරකථනයෙන් රඳනවා. ආයුබෝවන් සුබ උදෑසනක් ඔබතුමියට. සුබ උදෑසනක්. ඉතින් කියන්න ඔබේ ජන්ම පත්‍රය 90 උපන් දිනය උපන් වෙලාව උපන් ස්ථානය. 1974 ඔව් 8 වෙනි මාසෙ ඔව් 8 වෙනි මාසෙ 24 නේද? 1974 8 වෙනි මාසෙ 24 වෙනිදා පාන්දර 5:43 පාන්දර 5:43. එතකොට උපන් ස්ථානය කොළඹ
කොළඹ. ඔව්. ඔබට කොමන කාරණාවක්ද දැනගන්නට ඕනේ? අනාගතය. ඉදිරි අනාගතය ගැන තමයි දැනගන්නට ඕනේ. හොඳයි. ඉතින් අපිට පුළුවන් වේවි නේද දැන් සියලු දත්ත සටහන් කරලා නර්මදා මහත්මිය කියාවි කොයි විදිහටද ඔබේ අනාගතය ගෙවෙන්නේ කියලා සිංහ ලග්නෙන් නේද ඉපදිලා තියෙන්නේ සිංහ ලග්නෙන්ද ඔබ ඉපදිලා තියෙන්නේ ඔව් අංශක 0.49ක් වෙනවා ඒ කියන්නේ ලංකාව ලග්නේ මාරු වෙන සීමාවේ අන්තිම කොටසදී ඉපදිලා තියෙන තව පොඩි වෙලාවක් එහෙම වුණා නම් මේ අනිත් ලග්නේට ගිහිල්ලා තියෙන්නේ එතකොට සිංහ ලග්නේ දැනට ගත වෙන්නේ කේතුගේ අපි කතා කරලා ඉවර කරපු තැනින් කේතුගේ බුද කේතුගේ මහ දසාව කෙනෙකුට ගත වෙනකොට සාමාන්‍යයෙන් මම දැන් චුට්ටකට කලින් කියලා ඉවර කරපු තැන කේතු මහ දසාවේදී අසනීප ලෙඩ රෝග මානසික පීඩා ඒ වගේම අසනීපවලදී ප්‍රමුඛ කරන්නේ චර්ම රෝග මේ මොනවා හරි දීලා පැත්තකට කරලා සමාජයට මුහු කරන්නේ නැතුව එත්තෙන් කරන්න උත්සාහ කරනවා මේක සමාජයේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන තැනක් වෙනවා කොහොමද වෙනස් වෙන්නේ පුද්ගලයාගේ තත්වයේ තරාතිරමේ හැටියට ලංකා ටිකක් දුවලා පැනලා ක්‍රීඩා කරලා දඟලන ළමෙකුට උක උදා කරන්නේ හදිසි අනතුරක් දීලා අස්ති බිඳීමක් කරලා එක්තැන් කරවනවා එහෙම නැත්නම් එයාට විභාගයකට පාඩම් කරන්න පැත්තකට කරවනවා එතකොට එතනින් එහා ගිය අවුරුදු 25 30 35 ආදී අයට යම්කිසි නින්දාවක් අපහාසයක් නිසා සමාජයත් එක්ක ඒතරම් මුහු වෙන්න බෑ ඒ අය ඒ නිසා පැත්තකට කරන අවස්ථා අපි එමට දැකලා තියෙනවා මෙන්න මේ වගේ එක එක්කිනාට එක එක ප්‍රස්තුතියන් මුල් කරගෙන සමාජයට මුහු වෙන්නේ නැතුව පැත්තකට කරලා එක්තැන් කිරීමක් නැත්නම් කොටු කිරීමක් කේතුගේ කාලයේදී සිද්ධ කරනවා එතකොට කේතුගේ සමස්ත කාල සීමාවේ අවසාන භාගයට දැන් ඇවිල්ලා තියෙන 2015 ඉඳලා 2022 දක්වාම මේ කේතු ගත වෙලා තියෙනවා දැනට බුධගේ අතුරු දසාව යම්කිසි කෙනෙකුට කේතු මහ දසාවේ අන්තිම කොටස යනවනම් බුධගේ අතුරු දසාව යනවනම් ඒ කාලේ පුරාවටම සමස්තයක් වශයෙන් ගත්තාම කාලේ පුරාවටම ලංකා කේතුරු කරන්න ඕනි වත් පිළිවෙත් කළ යුතු වෙනවා ඔව් දැන් ඔබතුමිය කියව කාරණාව දැන් මේ කාරණාව හැම කෙනෙක්ටම ග්‍රහ පිහිටීම පොදුවේ අපි කතා කරොත් මේ පොදු කාරණාවක්ද ඒකට මොනවද කරන්නට ඕනේ ඔව් කේතුගේ යම්කිසි ආකාරයකට මහ දසාවක් කෙනෙකුට ගත වෙන්න පුළුවන් අතුරු දසාවක් කෙනෙකුට ගත වෙන්න පුළුවන් කේතුගේ බලපෑමක් තියෙන ඕනෑම කෙනෙකුට ඉතාම සුදුසු වෙනවා කේතුට අවශ්‍ය කරන බෝධි පූජා කටයුතු සිද්ධ කිරීම එතකොට සෙත් කවියක් කියවීම වෛරෝඩි ගලක් පැලඳීම දැන් මම කතා කරගෙන ගියාම මේ කේතුගේදි කරන්නේ එක්තැන් කිරීම කියලා එහෙමනම් ඒක කොහොමද අපි ප්‍රහාණය කරන්නේ ඒකෙන් ඇවිල්ලා තියෙන අපිට උදා වෙන දෝෂේ කොහොමද අපි නැති කරගන්නේ එහෙමනම් ඒකට ගොඩාක් අපිට ශක්තියක් ජනනය වෙනවා එක්තැන් වෙලා ඉන්න කෙනෙක් වෙනුවෙන් අප උපස්ථාන එයා ඒ පුද්ගලයාගේ හිත සතුටු වෙන කුමන හෝ දෙයක් සිද්ධ කිරීම ඒක මහා පරිමාණයෙන් වැය කරලා විහිස වෙලා කර නොකරන දෙයක් වෙන්න පුළුවන් ලංකා තමන්ගේ වචනයෙන් ඒ පුද්ගලයාගේ හිත සැනසෙන්න පුළුවන් ඉතින් ඒ නිසා තමන්ට පුළුවන් විදිහකට ඒ වගේ කෙනෙකුට අප උපස්ථාන කිරීම තුළින් කේතුගේ දෝෂ මර්ධනය කරන්න පුළුවන් කතා කරමින් හිටියේ දැන් මේ ග්‍රහචාර හොඳ වුණාම හොඳ ප්‍රතිඵල ලබා දෙනවා හැබැයි දැන් මේ ග්‍රහචාරය හොඳ වෙලත් අපිට සමහරක් වෙලාවට කියන්න පුළුවන් ඕන දැන් අපි හොඳ තත්ත්වෙන් ඉන්න ඕන මේ දැන් අපිට කිරුල හිම වුණා හැබැයි ආපහු නැවතත් අරගත්ත මේ සංසිද්ධි මේ සමාජයේ මේ දවස්වල කතා කරන දැන් මේ වගේ හොඳ දේවල් එනවා හැබැයි එක පාරටම අපි කඩන් වැටෙනවා කොහොමද දැන් අපි කියන්න පුළුවන් කෙනෙක් ජනපත්‍රයේ මේ දේවල් හොඳින් තියෙනවා කොහොමද මේක උනේ මොකද්ද මේකට හේතු කාරණා ඔව් දැන් සමහර ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි ලංකා කේන්දරේ පරීක්ෂා කරනකොට කියනවා තමන්ට හොඳ දසාවක් තියෙනවා මේ කාලේදී මෙසේ වෙන්න ඕනේ මේ වගේ තත්වයක් එනවා නමුත් ඒක නිසි පරිදි නොවන තත්වය. එතෙන්දී ගොඩක්ම හොඳ උත්තරයකට ඔබට යන්න පුළුවන් භව කේන්දරේ අනුසාරයෙන්. තමන්ගේ කේන්දරේ භව කේන්දරේට හදලා බලනකොට ගොඩාක් ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න පුළුවන් වෙනවා. නියමිතව හොඳට තැම්පත් වෙලා ඉන්න ග්‍රහය ඇයි හොඳක් නොකරන්නේ? මොකද එයාට ඇති වෙලා තියෙන ප්‍රශ්නේ අපිට හොඳක් නොදෙන්නට. එතකොට එතෙන්දී අපිට භවකේන්දරයට හැදුවහම් අපි එයාගේ අංශක ප්‍රමාණය හොයාගත්තාම එතෙන්ට මොන මොන බලපෑම්ද ඇවිල්ලා තියෙන කියන දේ බොහොම හොඳින් විනිවිද දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට අපිට ඒ අදාළ ග්‍රහ දෝෂය මකාලන්නට අවශ්‍ය ප්‍රතිකර්ම කිරීම හරහා බොහොම සිතක් සාන්තියක් අත්පත් කරගන්නට පුළුවන්. මේක ලංකා විවාහයේදී ලංකා ආරම්භයේදී අහපු ප්‍රශ්න තමයි මම ගොඩාක් පැතිවලට මේ අරගෙන ගියේ. එතකොට විවාහයේදී මේකේ බලපෑමත් ඒ විදිහමයි. අපි විවාහයේදී පොරොන්දම් බලනකොට බලනවා කඩහන්දි දෝෂය කියලා දෙයක්.
පොරොන්දන්ගේ පොරොන්දන්ගට එහා ග්‍රහ පිහිටීම් පිළිබඳව බලද්දි දෙදිනාටම එකටම ගතවන දසාවල් වෙනවද එතෙන්දි දෙදිනාටම එකටම ඒ රාශියක කාලවල් ගත වෙනවද ওই ටික අපි ටිකක් සියුම්ව නිරීක්ෂණය කරනවා ඉදිරි කාල වකවානුව සම්බන්ධයෙන් මේ දෙන්න විවාහ ප්‍රාප්ත වුණාට පස්සේ ඉදිරියට එන කාලවල් දෙන්නම එකට අපල ගෙවනවද දෙන්නම එකට අපලකාරී වුණාමත් ප්‍රශ්නේ නේ එක්කෙනෙකුට අපලයක් තිබුණොත් අපලකාරයව පරිස්සම් කරගන්න අනිත් එක්කෙනාට ඇහැකි එතකොට දෙන්නටම එකට අපලයක් ආවොත් ඒක ලොකු ප්‍රශ්නයක් එතකොට මේ දේවල් පිළිබඳව අපි බලන්නේ ඇයි දැනුවත් කරන්න දෙන්නට මේ මේ කාලවල මේ විවාහය මෙසේ කෙරෙනවා නම් මෙන්න මේ කාලවල දෙන්නටම අපල එහෙනම් දෙන්න සී බුද්ධියෙන් වැඩ කරන්න ඕනේ කල්පනාවට ගන්න ඕනේ මේ කාලවල අදාළ ප්‍රතිකර්ම කරන්න ඕනේ මේ දේවල් පිළිබඳව ටිකක් නැනනෝණින් කටයුතු කරන්න ඕනේ කියන එක ඔළුවට දෙන්න. දැන් ඔබතුමීගෙන් මේ මේ පුංචි බාධා කිරීම කරමින් කාරණාවක් මතු කරන්නට ඕනේ. දැන් අපි හිතමු ප්‍රේම සම්බන්ධතාවයකින් දෙදෙනෙක් විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි දෙමාපිය වැඩිහිටියෝ කියනවා නේ මේ දෙන්නගේ හඳහන් දෙක බලන්න ඕනේ. ගැලපෙනවා විතරක් මේකට කැමති වෙන්නේ කියලා. හැබැයි මේ අවුරුදු ගාණක් මේ ප්‍රේම සම්බන්ධතාවයේ මේ දෙන්න එකතු වෙලා බොහොම ආදරෙන් ඉන්න කිසිම නොගැලපීමක් පේන්නේ. ඒක නිසානේ විවාහයට පත් වෙන්නට යොමු වෙන්නේ මේ දෙන්න. හැබැයි ජ්‍යොතිෂ්‍යවේ කියන කාරණාව තමයි මේ දෙන්න ගැලපෙන්නේ නැහැ. දැන් මෙතෙන්දි මොකද්ද කරන්නට ඕනේ? අර දෙදෙනා වෙන්වීම ලොකු දුකක්. එතකොට වැඩිහිටියෝ හිතනවා දැන් මේ දෙන්න වෙන් කරොත් එහෙම මේ පව අපටත් බලපායි කියලා. මේ මේ කාරණාව කොයි විදිහටද අපි පැහැදිලි කරන්නේ? ගොඩාක් වෙලාවට ඔහොම ප්‍රශ්න හදාගෙන එන්නේ පොරොන්දන් ටික විතරක් බලලා. දැන් මගුල් තුරා කටයුත්තක් කතා කරන්න යනකොට කියන්නේ මෙයා පොරොන්දන් බලනවා කියලානේ. පොරොන්දන් විශ්ස ගොඩාක් අවස්ථාවලදී මම දන්නේ ලංකා මොන හේතුවක් නිසාද කියලා බලන්නේ පොරොන්දන් ටික විතරයි. පොරොන්දන් විශ්ස විතරයි. ඒ විශ්සෙනුත් ප්‍රතිශතේ බලලා අර කියනවා සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා නාඩි පොරොන්දම ගැලපෙන්න ඕනේ නේද? ඒ වගේම යෝනි පොරොන්දම ගැලපෙන්න ඕනේ. මේ මේ පොරොන්දන් කීපයක් තියෙන විශේෂයෙන්ම ගැලපෙන්න ඕනේ. මේක ගැලපුණ නැත්නම් අනිත් ඔක්කොම ගැලපුණත් වැඩක් නැහැ කියන කාරණාව සමාජයේදී මතු වෙනවා අපි දැකලා තියෙනවා. මම කැමතියි තව පැහැදිලිව මේ කාරණාව දැනගන්න ඔබතුමියගේ. ඔව්. ලංකාවේ එතෙන්දි පොරොන්දන් කියන එක කතන්දරයක්. ග්‍රහ පිහිටීම් ටික කියන එක තව කතන්දරයක්. එතකොට මේ පොරොන්දන් ටිකට අත ගහන්න බෑ. ග්‍රහ පිහිටීම් ටිකේ හොඳ සමතුලිත භාවයක් නැත්නම් ග්‍රහ පිහිටීම් වල අපිට සතුරු වෙන්න පුළුවන් තත්වයක් නැත්නම්. ඒ කියන්නේ එකපාරට ළමෙක්ව 10 වසරට දාන්න බෑනේ. පියවරෙන් පියවරේ පෑ මොන්ටිසෝ ගිහිල්ලා ඊට පස්සේ එක වසරට ගිහිල්ලා දෙක තුන කියලා පහ පාස් කරලා එපා ඉතුරු ටික කරගන්න යන්න. එතකොට මේක එකපාර කෙනෙක් 10 වසරට දැම්මා වගේ කතන්දරයක් තමයි මේ පොරොන්දන් ටික විතරක් බැලීමෙන් සිද්ධ වෙන්නේ. පොරොන්දන් වලට මෙහා අපිට පරීක්ෂා කරගන්න ගොඩක් දේවල් තියෙනවා. එතෙන්දී අංක 1 ඒ වගේ ඒවයින් ප්‍රථමය තමයි ඔය කුජ දෝෂය කියලා අපි හඳුන්වන්නේ. සමහරව ඕකත් පටලවගෙන යනවා කුජ දෝෂයත් මේ පොරොන්දන් වල තියෙන එකක් කියලා. එතකොට කුජ දෝෂය කියන එක හොඳ නම් කුජ දෝෂය කැපෙනවා නම් එහෙම නැත්නම් දෙන්නගෙම කුජ දෝෂයක් නැත්නම් එතනින් එහාට අපිට පුළුවන් මේගොල්ලන්ගේ කේන්දරවල විෂකන්‍යා දෝෂ එතකොට එතනින් එහාට ගියාම මාරක දෝෂ තියෙනවද එක්කෙනෙකුගෙන් එක්කෙනාට ඒ දෙන දෝෂ තියෙනවද මේ වගේ ටිකක් බරපතල තත්ත්වයේ දේවල් ටික පරීක්ෂා කරගන්න. ඒ ටිකත් ප්‍රශ්නයක් නැත්තම් තමයි අපි පොරොන්දන් ටිකට අත ගහන්නේ. පොරොන්දන් ටිකේ තියෙන්නේ සරලවම ගත්තොත් දෙන්නට වශීකාරක ගුණයෙන් දීර්ඝ කාලයක් ජීවත් වෙනවද? එක්කෙනෙකුගේ යෝජනාවකට අනිත් එක්කෙනාට අනුමැතිය පළ කරන්න පුළුවන්ද? ඒ සමාන අදහස් තියෙනවද කියලා. ඔව් අදහස් වල සමතුලිත භාවයක් තියෙනවද? නැත්නම් එක දැන් සමහරව එක අදහසක් දැම්මට පස්සේ එක යෝජනාවක් පවුල තුල ඉදිරිපත් කරාට පස්සේ ඒකට හැම වෙලෙම වෙනස්ම අදහසක් ඉදිරිපත් කරන අය ඉන්නේ. එතකොට ඝට්ටනීය ස්වභාවයක් එතන ඇති වෙන්න පුළුවන්නේ. එතකොට ඒ නිසා අපි බලනවා එතනදී මානසික ගැළපීම මේ දෙන්නගේ කොහොමද? එතකොට පවුලක් එකට එක්කහු කිරීමේදී පරම ආදර්ශය වෙන්නේ දරු සම්පත් පිළිබඳව. එතකොට මේ ගොල්ලන්ට දරුවෝ කොහොමද ඉන්නේ? ලිංගික ජීවිතය කොහොමද? එතනින් එහාට යද්දී මේ වෙන නොගැලපීම් තියෙනවද? ඒ කියන්නේ ওই පක්ෂි පොරොන්දමින් වගේ දේවල් ඒවයින් බලනවා අදහස් උදහස් වල නොගැලපීම. එතකොට අර වශීකාරක වශී පොරොන්දම කියන එකත් ඉතා වැදගත් වෙනවා ලංකා මේ දෙන්නට වශී වී දීර්ඝ කාලයක් ඉන්නවද? ඉතින් ඇඟපතවල වෙනස් වුණාට පස්සේ මහත් වුණාට පස්සේ අර මෙහි ඒ ආශක්ත භාවය නැත්නම් ඒ ආකර්ෂණීය ස්වභාවය පවුලෙන් පිටට යනවද එක්කෙනෙක්ගෙන් අනිත් කෙනාට වෙනස් වෙනවද? එහෙම නැත්නම් ඒක සාපේක්ෂව හැමදාමත් එකම සිතුවිල්ලෙන් ඒ කෙනාට ඉන්න පුළුවන්ද තමන්ගේ මනස තමන්ගේ පවුල තුළ රඳවගෙන? ඉතින් අන්නේ කාරණා පිළිබඳව තමයි විශේෂයෙන් පොරොන්දන් ටික තුල බලන්නේ. ඉතින් ඔතෙන්ට යන්න බෑ අර මූලික ගැළපීම් ටික අපිට සතුරුදායක මට්ටමේ නැත්නම්. එතකොට ගොඩාක් වෙලාවට එනවා පොරොන්දන් ටිකෙන් විශ්සෙන් මෙච්චරයි මේක
සීයට මෙච්චර ප්‍රතිශතයක් තියෙනවා. ඉතින් මෙහෙමත් තිබිලයි අපි මේ දෙන්න කසාද බැන්දුවේ. ඒත් මේගොල්ලෝ ජීවත් උනේ එකට එක ගෙදරක මාස 6ක් 7ක් විතරයි. විවාහය කැඩිලා ගියා. ඉතින් ওই වගේ ප්‍රශ්න වලට මූලාරම්භය සිද්ධ වෙන්නේ ලංකා ওই ග්‍රහපිහිටීම් ටිකේ හරි සන්නද්ධභාවයක් නැති වුනහම. ඒ ග්‍රහපිහිටීම් ටික කියන්නේ කේන්දරේ අරටුව, එහෙම නැත්නම් කෙනෙකුගේ ජීවිතයේ ශක්තිමත්ම පදාරතය. එතකොට මේ ග්‍රහපිහිටීම් වලින් තමයි ලංකා කියන්නේ මේ පුද්ගලයා මහා කේන්තිකාරයෙක්ද නැත්නම් හැම වෙලාවෙම අනිත් කෙනා රුස්සන් නැතුව ජීවත් වෙන පුද්ගලයෙක්ද, එහෙම නැත්නම් හැම වෙලෙම අනිත් කෙනාව යටත් කරලා පා ගන්නම උත්සාහ කරන චරිතයක්ද. කාන්තා පිරිම් දෙපාර්ශ්වයට සාපේක්ෂයි මේක. අපි මේ වගේ චරිත කාන්තාවොත් දකිනවා, පුරුෂ පාර්ශ්වය අයත් දකිනවා. එතකොට ඒ එහෙමනම් මේගොල්ලන්ට පෞල් ජීවිතයක් ඉදිරියට ගත කරගෙන යෑමේ ශක්ති සම්පන්න භාවයේ කේන්දරෝ තියෙනවා. සමහර කේන්දර හම්බුණා ලංකා තියෙනවා මොන විදිහකවත් මේ විවාහ ජීවිතයක් නැහැ. විවාහ ජීවිතයක් ඇත්තේම නැහැ. ඒ කියන්නේ මංගල යෝග එන්නේ නැතුව නෙවෙයි, මංගල යෝග එනවා. එන මංගල යෝග වලට මොනවා හරි අඩුපාඩු කියමින් නැත්නම් ඒවා දෝෂ දර්ශනයට ලක් කරමින් ඒවා කාලයත් එක්ක පසුපසට යන්න අරිනවා. එහෙම යන්න ඇරලා ඇරලා තමන්ට විවාහය නොකරන තැනක් ඇයි වයස, තමන්ගේ ස්වරූපය, මේ දේවලුත් බලපානවනේ විවාහයට. එතකොට ඒ දේවල් ඉක්ම ගියාට පස්සේ ලත වෙනවා, අයියෝ මම මට කසාදයක් කරගන්න තියෙන කාලේ කරගත්තේ නැහැ, දැන් ඉතින් එන්නේ මට නොගැලපෙන ඒවා, මට වඩා ගොඩක් වයසින් වැඩි ඒවා, නැත්තම් එක සැරයක් විවාහ වෙච්ච ඒවා දැන් මට එන්නේ. ඒ වගේ ගොඩාක් මානසික අවපාතයන් වල රැඳෙන උදවියත් අපිට ගොඩක් හම්බ වෙනවා. ඇත්තටම දැන් මේ කාරණාව ගැන තවත් අපි දීර්ඝ වශයෙන් කතා කරන්නට ඕනේ. ඊට කලින් අපි ශ්‍රියා මහත්මිය ඉන්න අපිත් එක්ක දරකතරේ රැඳිලා. අයිබෝවන් සුබ උදෑසනක් ඔබතුමියට. අයිබෝවන්. ඔව්, ඉතින් පුතාගේ කේන්දර පරීක්ෂාවක් කරගන්න කතා කරේ. ඔව්, ඔබේ පුතාගේ ජන්ම පත්‍රයේ අනුව උපන් දිනය අපිට කියන්න. 1997. නම්වෙනි මාසේ 25 වෙනිදා. ඔව්, 1997 නම්වෙනි මාසේ 25 වෙනිදා උපන් වෙලාව තවස අලුත් වෙලාවෙන් 4:34ට. පරණ වෙලාව 3:54ට. 3:54ට පරණ වෙලාවෙන් අලුත් වෙලාවෙන් 4:24 නේද? ඔව්. උපන් ස්ථානය කළුතර. කළුතර. ලංකා අපිට දැනගන්න ඕනේ හවසද උදේද? 3:24 3:54 වෙලාව උදේද නැත්නම් සවසද? හවස 24ට අලුත් වෙලාව පරණ වෙලාව 3:54ට. එතකොට උපන් ස්ථානය දරුවාගේ කුමන කාරණාවක්ද ඔබට දැනගන්නට ඕනේ? දරුවාගේ අනාගතය පිළිබඳව තමයි දැනගන්න ඕනේ. අධ්‍යාපනයේ අනාගතය. ඔව්, අධ්‍යාපනය සහ අනාගතය ගැන තමයි දරුවාගේ දැනගන්නට ඕනේ. නර්මදා මහත්මිය. ඔව්, අපි හැම කුඹ ලග්නයේ නේද ඉපදිලා තියෙන්නේ? හරි. එතකොට කෙනෙකුගේ කේන්දරයක ලංකා අධ්‍යාපනය හදාරන කෙනෙකුට හිතකර ග්‍රහයෝ ඉන්නවා. දැන් අධ්‍යාපනය හදාරන කාලේ මංගල යෝග ග්‍රහයක් ලැබුවොත් එයා කරන දේ තමයි අධ්‍යාපන කටයුතු පැත්තක තියදී විවාහයකට එන මෙන්න උත්සාහ කරන එක. එතකොට මේ කේන්දරය ගත්තහම ඔබේ කේන්දරෙත් බලාගන්න, සාමාන්‍යයෙන් බලනකොට බ්‍රහස්පතිගේ දසාවක්, කේතුගේ දසාවක්, බුධගේ දසාවක් යනකොට ඒ පුද්ගලයා අධ්‍යාපනය පසුපස හඹාගෙන යනවා. හැබැයි කේන්දරෙත් අදාළ ග්‍රහය ටිකක් බලසම්පන්න වෙලා ඉන්නට ඕන. එතකොට මේ කේන්දරේ බුදගේ කාල සීමාව යන්නේ අධ්‍යාපනයට ඉතාමත් හිතකරයි. එතකොට පහුගිය දවසේ සිද්ධ වුණු බ්‍රහස්පති මාරුවෙන් කුම්භ ලග්නයට ඉතාම හොඳයි. මොකද ලග්නයට ප්‍රවිෂ්ඨ වුණා බ්‍රහස්පති සාමාන්‍යයෙන් අධ්‍යාපනයේ ශාස්ත්‍රය තුළ ඉදිරියට ඇදලා ගන්න කාලයක්. මෙයා දක්ෂ දරුවෙක් නොවුණ කියලා අපි හිතමුකෝ. සාමාන්‍යයෙන් කෙනෙකුගේ කේන්දරයක ටිකක් පීඩිත කාලයකදී එයා දක්ෂතාවයෙන් යුතු කෙනෙක් වෙන්නේ නැහැ. මොකද ඒ රාජ්‍යකයකුත් මේ වෙලාවෙ ගත වෙනවා. එතකොට නමුත් අර ග්‍රහ මාරුත් සහ කේන්දරයට ලැබලා තියෙන දසාවත් එක්ක පුදුමාකාර කාන්දම් බලයකින් ඉස්සරහට ඇදලා ගන්නවා. එතකොට අධ්‍යාපන ශාස්ත්‍රය තුළ බොහොම හොඳ ගමනකට අවතීර්ණ වෙන්න මේ දරුවට හැකියාව තියෙනවා. ඒ නිසා සාර්ථකයි කියන එක කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් කුම්භ ලග්න හිමි හැමෝම මේ කාල සීමාවේ තමන්ගේ රාශිතක දෝෂය දුරලන්නට අදාළ වත්පිළිවෙත් කරගන්නව නම් තමන්ට ගත වෙන දසාවේ සුභඵල තමන් කරා ළඟා කරගන්නට පුළුවන්කම තියෙනවා. සෙනසුරුට ඕනි කරන පිළියම් අපි හැමදාම සඳහන් කරනවා. බෝධි පූජා තියන්න, නිල්මල් සුදුමල් එක කාකනිල් ගලක් පනඳින්න, සෙත් කවියක් විෂ්ණු කතරගම දෙවියන්ට කියවන්න, කපුටන්ට කිරිබත් දාන එළඟි තෙල් මුහු කරලා දෙන්න, බෝධි පූජාවේදී ඔබ පොල් තෙල් භාවිතා කරන්න එපා, එළඟි තෙල් වලින් පහන් 7ක් දල්වන්න, නුග බෝධියකට එළඟි තෙල් 5ක් දල්වන්න. මේ සියලු දේ අවසානයේ ප්‍රාර්ථනා කරන්න, මගේ සෙනසුරු දෝෂයන් සියල්ල දුරු වෙලා ගිහිල්ලා මට සුභසිත සැලසෙන්න, මගේ රැකියාව දියුණුව ඇති කරන්න, මගේ අධ්‍යාපන කටයුතු දියුණු
කරන්න මේ වගේ තමන්ගේ ප්‍රාර්ථනා ගොන්න ඉදිරිපත් කරන්න. එතකොට තමයි තමන්ට සාර්ථකත්වයේ උදා කරගන්න පුළුවන්. මේක මකර ලග්න හිමියෝ සහ කුම්භ ලග්න හිමියොත් ධනු ලග්න හිමියොත් මේ කාලයේදී සුවිශේෂයෙන් කරගෙන යන්න ඕනි වත් පිළිවෙත් ටිකක් වෙනවා. හොඳයි. ඉතින් අපි කතා කරමින් හිතේ විවාහය කොයි විදිහටද අපි ගලප ගන්න ඕනේ, නොගැලපීම් කොයි විදිහටද බලන්නට ඕනේ. දැන් මේ කාරණාවේදී නර්මදා මහත්මිය දැන් හොඳයි. දැන් අපි ඔන්න දෙදෙනාගේම හඳහන් බලලා ජ්‍යොතිෂවේදයා කියන හඳහන් හොඳට ගැලපෙනවා. මෙතන විවාහ වුණාට කමක් නැහැ. දෙදෙනා විවාහ වෙනවා. කාලය ගත වෙනවා මාස දෙක තුන හය වෙද්දි ඔන්න ගෙදර අඬ දඹර රණ්ඩු සරුවා නොගැලපී. මේ නොගැලපීම් හමුවේ ඔන්න වැඩිහිටියෝ කියනවා මෙතන හඳහන් ගැලපුණා, හඳහන් ගලපලා තමයි බැන්නේ. මොකද මෙහෙම වෙන්නේ. හොඳ කොහොමද නරක වුණේ? බොහොම කෙටියෙන් ඔබතුමියගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙන කාල වේලාවත් එක්ක. එතෙන්දී සමහර වෙලාවට ලංක සමහර ආරවුල් ඇති වෙනවා. කෙටි කාලයක් තිබිලා පස්සෙන් පහු ඒවා විසඳිලා ආපහු එකතු වෙන තැන් සමහර කාලවල තියෙනවා. දීර්ඝ කාලීනව මේක සදාකල්ම එසේම තමයි. එතකොට මේකෙදී ඒක එන්නේ තත්ත්වය. ඒක තමයි මම කිව්ව කඩහන්දි දෝෂයේදී අපි පරීක්ෂා කරනවා මේ දසාවල් පිළිබඳව, විද්‍යුත් ගතවන දසාවල් පිළිබඳව. මේ දැනට එතකොට හොඳින්ම අවබෝධයට ලක් කරන්න ඕනි ගතවන දසාවේ ලොකු දෝෂ තියෙනවද, ඒක කෙටි කාලීනයිද, දසාව ආරම්භයත් එක්ක දෙක ඇති වෙලා තියෙන ඒවා බලලා ඒවට අදාළ පිළියම් කිරීම තමයි සුදුසුම දේ. ඊළඟ සතියේ සාරගර්භ විග්‍රහයක් ඒ සම්බන්ධයෙන් දෙන්නම්. හොඳයි. ඉතින් කාල වේලාව සම්බන්ධයෙන් බොහෝ ගැටලුකාරී තත්ත්වයන් තියෙන නිසා මේ විශේෂාංගෙන් අපිට සමගින් ඊළඟ විශේෂාංගයට යොමු වෙන්නට තියෙන නිසා වෙන්ම ඔබට ගැටලු බොහෝසේ ඇති. ඉතින් නර්මදා මහත්මියගේ දුරකථන අංකයම ඔබට ලබා දෙන්න, ජ්‍යොතිෂ ගැටලු ඔබට විසඳා ගන්නට හැකියාව තියෙනවා. ඉතින් මේත් එක්ක කතා කළා 0712 151 424, 0712 151 424. ඉතින් මේ දුරකථන අංකයට කතා කළා ඔබට පුළුවන් මෙතුමියත් එක්ක ඔබේ තියෙන ජ්‍යොතිෂ ගැටලු විසඳා ගන්නට. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබට. මොකද අපේ රටේ ඉන්න ඉතාමත් දක්ෂ ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනියක් ආවාට අපේ මැදිරියට ඇවිල්ලා අපේ හිතවතුන් දැනුවත් කරාට බොහොමත්ම ස්තුතියි. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද සුබ වෙන්නට කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටත් ලබන්නා වූ අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.